සුභ මධ්‍යහන ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් ලැබවූ 2019 වසර සාමයේ සතුට සෞභාග්‍ය සපිරි සියල් පැතුම් ඉටුවන සුභ නවසරක් වේවායි අයිටින් අපි ප්‍රාර්ථනය කරනවා. ඒ ප්‍රාර්ථනය සමගින් අපි සූදානම් දිවා ප්‍රවෘත්ති ආරම්භ කරන්නට මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර. මම කුෂාණි කෞශල්‍යා ප්‍රථමේ නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභ පැතුම්. ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට විශේෂ කණ්ඩායමක්. උත්සව සමයේ බීමත් වේදුරන් වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව. හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සඳහා වන නව නීති අද සිට. නව වසරේ ලොව පුරා උත්සව. උදා වූ 2019 නව වසර ශ්‍රී ලංකේය ජනතාවගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සියල්ලන්ට චිරජීවනය සහ සෞභාග්‍ය සැලසෙන වසරක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුභවතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද නව වසර වෙනුවෙන් සුභවතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. නව වසරක උදාව සිදුවීමට ආසන්නතම මොහොත ගත වූ වසරේ කෙවා ආජීවිතය මෙන්ම එහි ජයපරාජයන් සහ සරු නිසරුකම් පිළිබඳ යළි මෙනෙහි කිරීමට සුදුසුම කාලය බව ජනාධිපතිතුමා නිකුත් කළ පණිවිඩයෙන් සිහිපත් කරනවා. ලබන නව වසර 2019 වසර මුළු රටටත් ලක්වැසි ජනතාවට ඔබෙත් මගෙත් ආදරණීය මාතෘ භූමියට වඩාත් වාසනාවන්ත වූත් සුභවාදී වූත් වසරක් බවට පත්කර ගැනීමට ඔබ අප සියලු දෙනාගේ සාමූහිකත්වය සහ වගකීම තුළ ඉටුවේවා කියලා මා සියලු දෙනාටම සුවපතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් මං ඔබෙන් ඉල්ලා සිටිනවා උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ඔබෙත් මගෙත් මාතෘ භූමිය වෙනුවෙන් අප සියලු දෙනාම එක්ව ඒ සාමූහිකත්වයේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට සහෝදරත්වයෙන් සහ බැඳීමකින් කටයුතු කිරීමේ වැදගත්කම. සෑම විටම සමාජ අසාධාරණත්වයට සාධාරණත්වයත්, ඒ වගේම අවිනීතකම සඳහා විනීතභාවයත්, ඒ වගේම අසුභවාදී දේට සුභවාදී ලෙස බැලීමත්, අවිචාරවත් බවට විචාරවත් බුද්ධිමත් භාවයත්, ඒ වගේම අමනුෂ්‍ය ගති පැවැතුම් වලට මනුෂ්‍යත්වයත්, වෛරයට ආදරය, දයාව, සෙනෙහස, මේ සියල්ල අප විසින් අපේ ගති ලක්ෂණ ක්‍රියාකාරීත්වයෙන් පිළිමිපු කර යුතු වෙනවා. නව වසර මහත් හරසරින් පිළිගන්නට සැරසෙන සමස්ත ශ්‍රී ලංකේය ජනතාවට සුභාශිංසන පිරිනමමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. නව වසර එළිබෙන්නේ දේශයටත් ජනතාවටත් නව අරමුණු අදිෂ්ඨාන පිළගැසෙන නව යුගයක උදාව සමගින් බවයි එම පණිවුඩයේ දැක්වෙන්නේ. ගෙවුණු වසරේ අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම සැමදෙනා ලැබූ ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්. දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරමින් අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් සමාජයක් ගොඩනැගීමේ වගකීම සියලු දෙනා ඉදිරියේ ඇති බැවින් ඒ සඳහා හදවතින් පිළිවෙතින් දිරිමත්ව පෙළගැසෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා වෙත සුබ පැතුම් මෙක් කරමින් ආරාධනා කරනවා. මේ අතර ලැබුවා වූ නව වසර ලංකාවාසී ජනතාවට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ආගම්, ජාති, ભેද පසෙකලා සියලු ශ්‍රී ලාංකිකයන්ට එකමුතුව මෞබිම සතුරු බලවේගවලින් බේරා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායිද මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවුඩෙන් සදහන් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර ඇරඹුමත් සමග ඓතිහාසික සෝමාවතී පුදබිම වැද පුදා ගත්තා. ඓතිහාසික සෝමාවතී පුදබිම වෙත අද උදෑසනින්ම පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරත වුණා. සෝමාවතී සෑරදුන් වෙත කප්‍ර පූජාවක්ද සිදු කළ ජනාධිපතිතුමා බෝ සමිඳුන්ට චීවර පූජා කර පැන්දෝවනය කිරීමේ පින්කමකටද සහභාගී වුණා. සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කළා.
ජනාධිපතිතුමාට අනුශාසනා කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ ජනාධිපතිතුමන් නොසැලෙන නායකයෙකු ලෙස ක්‍රියා කරමින් රටේ දියුණුවට කැපවී ක්‍රියා කරන බවයි. මෙහිදී ජනාධිපතිතුමන් වෙත බුදුපිළිම වහන්සේ නමක සිහිවටන ලෙස ලබා දීමටද උන්වහන්සේ කටයුතු කළා. සෝමවතිය වැඳපුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් වෙත ජනාධිපතිතුමා කිරිබත් වලින් සංග්‍රහ කළා. අනතුරුව එම ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. මහජන නියෝජිතයන් රැසක් දෙම අවස්ථාවට සහභාගී වුණා. ගෙවුණු වසරේ දුර්වලතා මගහරවා ගනිමින් සියලු දෙනා නව වසර තුළ සහෝදරත්වයෙන් පැදී රටේ දියුණුව පිණිස වැඩ කළ යුතු බව අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානතන ස්වාමීන් වහන්සේ අවධාරණය කරනවා. අපි ඔබ කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් සකලවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ හැමදෙනා ඔබ සතුටෙන් මේ අලුත් අවුරුද්ද සැමරීමට අදිෂ්ඨාන කරගන්න ඕන. අපේ මේ පක්ෂ, ජාති, ආගම්, ගෝත්‍ර මේවා වලින් තොරව මේ පුංචි රට ලෝකයේ වටිනා ධාර උතුම් ගුණධර්ම වලින් පෝෂිත රටක් බවට පත් කරගන්ටයි ශ්‍රී ලංකා වාසී හැම දෙනාගේම අදහස අරමුණ විය යුත්තේ. නව වසරේ රාජකාරී ආරම්භ කිරීම රාජ්‍ය ආයතන රැසකදී අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීමද සමගයි. මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ කංජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීම බත්තරමුල්ල කොස්වත්ත මගනැකුම මහමෙදුර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ විෂයභාර අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. සිංහලෝවාද සූත්‍රයේ කිහි විනය පිළිබඳව ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. එහි දිසාවන් හයෙන් එක් දිසාවක් වෙන් කරලා තියෙනවා. ස්වාමි සේවක සම්බන්ධතාවය පිළිබඳව ඔබ බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට අනුමතයි. ඒ නිසා ඔබ මෙතනින් සෑම කෙනෙක් ඔබගේ ස්වාමියා ඔබගේ දේශය කියලා හිතා ගන්න ඕන. ඒ ස්වාමි සේවක සම්බන්ධයේදී ස්වාමියාගේ යුතුකම් සේවකයාට කුමක් කියන එක වගේම සේවකයාට තමන්ගේ පාලකයාට කියන යුතුකම කුමක් කියන එකත් පැහැදිලි වෙනවා. ඔබගේ යුතුකම දේශයට තමයි සිදු වෙන්නේ කියන එක මතක තියාගන්න. ඔබ අභිෂේකයට වැඩ කරන්නේ දේශය. ඒ නිසා ඒක මුල් කරගෙන අපි අපේ රට ගැන හිතලා වැඩ කරනවා නම් හැම එකක්ම මතක තියාගන්න. අම ඒතර ඒක තමයි 2019 අපිට ලැබෙන ලොකුම ධාර්මික. මේ අතර වවුනියාව දිසාලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම සිදු කෙරුණේ දිසාලේකම් අයිඑම් හනිෆා මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික දජ උසවා සියලු රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දුන්නේ සර්ව ආගමික වතාවත් මැදේ. 2019 ආමාණ්ඩේ සනවරි මාසම් කඩමෙහෙළ തുടങ്ങും முதல் நாளான இன்றைய தினம் இலங்கை ஜனநாயக சோசலிய குடியரசில் இந்த நாட்டு மக்களின் எதிர்பார்ப்புகளை මැද පෙර දිග රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට නතර කෙරුණා. අද සිට සියලුම රටවල් සඳහා පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගැනීමේ ක්‍රමවේදද වෙනස් කර තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි පළවෙනිදා ඉඳලා තීරණය කළ තියෙනවා සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන්න. දැනට මැද පෙරදිග රටවල් සඳහා නිකුත් කරන ගමන් බලපත්‍රය නවත්වන්න තීරණය කරා. ඒකට හේතුව තමයි අපි 2019 මැද භාගයේ නැත්නම් අග භාගයේ වන විට බලාපොරොත්තු වෙනවා අලුත් තාක්ෂණය යටතේ e-passport එකක් හඳුන්වා දෙන්න. මේ e-passport එක සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍රයක්. ඒ නිසා දැනට අප දෙපාර්තමේන්තුව සතුව තියෙන සියලු රටවල් සඳහා නිකුත් කරන ලද ගමන් බලපත්‍ර ඒ සංචිතය අවසන් මේ බලාපොරොත්තුවෙන් තමයි ජනවාරි පළවෙනිදා ඉඳලා සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත් නිකුත් කිරීමට අපි තීරණය කළා තියෙන්නේ. අද සිට ජාතික හැඳුනුම්පත් අයදුම් කිරීමේදී ඡායාරූප තුනක් ලබා දීම අවශ්‍ය නොවන අතර වයස අවුරුදු 15 සම්පූර්ණ වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ජාතික හැඳුනුම්පතක් ලබා ගත හැකි. නව ක්‍රමවේදය ඔස්සේ ජාතික හැඳුනුම්පත් සඳහා ඡායාරූප ලබා ගත හැකි. ඒ සඳහා ලියාපදිංචි වූ ඡායාරූපාගාරවලින් පමණයි. එහිදී අන්තර්ජාලය ඔස්සේ එම ඡායාරූප පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙනවා.
ජනවාරි මාසේ පළවෙනිදා සිට දිවයිනේ සියලුම ස්ථානවල ක්‍රියාත්මක කරන්න දැනටම කටයුතු කරලා තියෙනවා. මේ වැඩසටහන ඇත්තටම ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තුව දැනට දිවයිනේ 2100කට අධික ඡායාරූපාගාර මේ වෙනකොට ලියාපදිංචි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ අපිට හැකි වෙලා තියෙනවා ඔබගේ අනන්‍යතාවය වඩාත් හොඳින් තහවුරු කරන්න. අයහපත් කාලගුණෙන් පීඩාවටපත් උතුරේ ජනතාවට සහන රැගත් විශේෂ දුම්රිය කොළපකොටුවෙන් අද උදැසන ගමන් ආරම්භ කළා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ සුරකිමු දුම්රිය ව්‍යාපාර එක්වයි වැඩසටහන සංවිධාන කරන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර. පොල්රුප්පාවෙන් තල්රුප්පාවට ගමන් කරන ඒ සෙනෙහසේ යාත්‍රාව නව වසරෙන් අලුත් බලාපොරොත්තුත් එක්ක ඒ අසරණ ජනතාවට ඒ සෙනෙහසේ බලාපොරොත්තු අරගෙන යන දවස අද දවස. සුරකිමු දුම්රිය ව්‍යාපාරය එවැගේම තමයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ආශිර්වාදය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධ වෙලා සංවිධානය කරන මේ අපේම රටේ අපේම අසරණ වුණු ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන මේ යාල් දේවිය අද දවසේදී පිටත්වලා යනවා. දකුණේ උණුණු සෙනෙහස තමයි අද දවසේදී මේ විදිහට උතුර බලා පිටත්වලා යන්නේ. ඒ නිසා අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා කිලිනොච්ච දිස්ත්‍රික්කේ එවැගේම උතුරු ප්‍රදේශයේ මෙවතන් උණු ජනතාවට මේ අවශ්‍ය කරන භාණ්ඩ ආදිය බෙදලා දෙන්නට සූදානම් ඉන්න වගේ අපි මේ වෙලාවේදී මතක් කරන්නට කැමතියි. ඖෂධ හිඟය කඩිනමින් විස්තීමිත විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා. මේ වන විට ඖෂධ 80ක පමණ හිඟයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම ඖෂධ වර්ග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත් මහතා සියලු අංශවලට උපදෙස් ලබා දුන්නා. රටේ පැවති දේශපාලන වාතාවරණයේ හමුවේ ප්‍රසම්පාදන කටයුතු ඇනහිටිමින් ඖෂධ ගෙන්වීම පමා වූ බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් තොරතුරු හෙළි කරගෙන ඇත්තේ. උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපි දෛනිකව සිදුවෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපි වැඩි කරා දෙසැම්බර් 15 වෙනිදා ඉඳලා. මේ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ මෙහෙයුම් සිදු කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව සඳහායි. ඒට හේතුව බීමත් රියදුරන්ගෙන් සෑම වසරකම මේ උත්සව කාලවලදී යම් අනතුරු ප්‍රමාණයක් විශේෂයෙන් මාර්ග රිය අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ සිදුවන අනතුරු අවම කිරීම සඳහායි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපි වැඩි කරලා තියෙනවා. රිය අනතුරු වැඩි වශයෙන් සිදු වෙන එක කාරණයක් තමයි බීමත් රිය පැදවීම. දෙවෙනි කාරණේ තමයි අපරීක්ෂාකාරී ලෙස සහ සැලකිලිමත් රිය පැදවීම සහ තුන්වෙනි කාරණේ තමයි අධික වේගයෙන් රිය පැදවීම. ඔන්න ඔය කියන කරුණු තුන අපිට අවම කරගන්න පුළුවන් නම් වාර්තා වෙන මේ රිය අනතුරු ප්‍රමාණය 60%කින් පමණ අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ශක්තිමත් ස්ථාවර පාලනයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුනි සොයිසා මහතා පවසනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම දැන් මේ වෙනකොට රජයට සහය දෙන්න ප්‍රසිද්ධියේ මම කතා කරලා ගිහිල්ලා තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ පක්ෂේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්කලා වැඩ කරන්න මම සූදානම්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒක නිසා මම කවදාකවත් නායකින්ට එරෙහිව කුමන්ත්‍රණ කරපු කෙනෙක් නෙමෙයි. මම එහෙම කිසිම කුමන්ත්‍රණයකට සම්බන්ධ නැහැ. මම රජයට සහය දෙන්නේ මොකද රටේ දේශපාලන ස්ථාවරය ඇති කරන්නත්, ඒ වගේම මේ කඩාවැටෙන ආර්ථිකයට යම් කිසි පිළියමක් හැටියට මේ ශක්තිමත් රජය තියෙනවා. නැත්තම් මේ ආයෝජකයෝ එන්නේ නැහැ, සංචාරකයෝ එන්නේ නැහැ. ඔබතුමලා මේ දැඩි කලකිරීමකින් ඉන්න ඇමරිකම් දුරයක් නැති හින්දා කියලා? නෑ නෑ, එහෙම කිසිම කලකිරීමක් නැහැ. මම ඒ වෙලේ පාර්ලිමේන්තුවේ මගේ ප්‍රකාශනයේ තියෙනවා. මම ඇමරිකම් බලාගෙන නෙමෙයි ගියේ. රජයට සහය දෙන්න, රජයේ හොඳ වැඩවලට සහය දෙනවා. රජයේ යම් කිසි වැරදි වැඩ කරන ඒවාට අපි විරුද්ධ වෙනවා. දැන් මත විරාමයක්. නැවතත් ප්‍රවෘත්ති. අනුරාධපුර අභයභූමිය තුළ අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම හේතුවෙන් ගැටලු රැසක් පැනනැගී ඇති බව වාර්තා වනවා. දිනපතා අනුරාධපුර නගරයට සංචාරකයන් සිය ගණනක් පැමිණෙනවා. අනුරාධපුර පූජා නගරයවට පදිංචිකරුවන් ප්‍රධාන මාර්ග අසල මෙන්ම තම නිවෙස් ඉදිරිපිට අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම නිසා සුන්දර නගරය අසුන්දර බවට පත් ඇති අයුරු දැකගත හැකි. පූජා භූමිය තුළ අවිධිමත් ලෙස කසල බැහැර නොකරන ලෙස දැන්වීම් පෝරුද ප්‍රදර්ශනය කර තිබෙනවා. එහෙත් දැකගත හැකි වන්නේ එම පෝරු අසලද කසල බැහැර කර ඇති අයුරුයි. මේ හේතුවෙන්
දෙස්විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මේ පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවයි සංචාරකයන් පවසන්නේ. රජරට ප්‍රදේශ රැසක ගොවි බිම්වලට මොනරුන්ගෙන් හානි පැමිණෙන බව වාර්තා වනවා. විලච්චිය, හොරෝපතාන, ගලෙන් බිඳුන වැව, නොච්චියාගම, තන්තිරි මල යන ප්‍රදේශවල බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ගොවි තැනයි. ඉතා අසීරුවෙන් වගා කරන ගොවිබිම් එක රැයකින් මොනරුන් විනාශ කරන බව ගොවීන් පවසනවා. වී, කව්පි, සෝයා, මිරිස්, තක්කාලි වැනි වගාවන්ට මොනරුන්ගෙන් දැඩි බලපෑමක් ඉල්ල වී තිබෙනවා. මොනරුන්ගෙන් ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මල්වැලක පළතුරක් හට ගැනීම ඉතා දුර්ලභ සිදුවීමක්. එවැනි සිදුවීමක් කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. කළුතර බෝම්බුවල දුරගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසක රුක්කත්තන මල්වැලකයි මෙම රඹුටන් ගෙඩි හටගෙන තිබුණේ. මෙම මල්වැල අවුරුදු 15කට වඩා පැරණි බව නිවසියන් පවසනවා. මෙම දුර්ලභ සිදුවීම දැකබලා ගැනීමට බොහෝ දෙනෙකු පැමිණියා. කළුතර දිස්ත්‍රික්කයේ බෝම්බුවල මේ දුරගෙදර ප්‍රදේශයේ විජයරත්න මහත්මයාගේ නිවසේ මේ වගේ කහමල් වැලක රඹුටන් ගෙඩියක් තියෙන බව අපේ දායක පින්වතුන් සිහිපත් කළා. ඉතින් මමත් මේ ස්ථානට ඇවිල්ලා බලනකොට ඒක සත්‍ය දෙයක් නිසා අපිට හිතුණා අයිතියෙන් එකට දැනුම් දෙන්න අවශ්‍යයි කියලා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක සීත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් තවදුරටත් පවතින විටයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් බදුල්ල, මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවීම හැකියාවක් පවතිනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ගන්නවා. විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ විටින්නට රළු වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ විටින්නට තරමක් රළු වීමේ හැකියාවක් පවතිනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ඇඹිලිපිටිය මිරිස්වැල්පොත විදුහලේ සියලු සිසු දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් එම විදුහලේදී පැවැත්වුණා. කොළඹ කමර්ෂියල් බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තොරතුරු තාක්ෂණාංශයේ සේවකයන් එම පරිත්‍යාගය සිදු කළා. විදුහලට පරිගණකයක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. මිරිස්වැල්පොත විදුහලේ විදුහල්පති HWNC කරුණාරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමව්පියන්ද එම අවස්ථාවට සහභාගී වුණා. රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සංවිධාන කළ සර්වරාත්‍රික පිරිත් දේශනයක් කොළඹ නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. 58 වන වරටයි එය මෙවර සංවිධානය කෙරුණේ. මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිත් දේශනය ආරම්භ කෙරුණා. රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සභාපති MKB දිසානායක, ලේකම් PN ද සිල්වා යන මහතුරුනතුළු පිරිසක් එම පින්කමට එක්ව සිටියා. විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට කොන්ත්‍රාත් පදනම මත බදවාගත් සේවකයන්ගේ කාර්යභාරය ඉදිරියේදී තක්සේරු කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. සෙප්තැම්බර් වෙනකොට විශාල කොන්ත්‍රාත්තු ප්‍රමාණයක් අලුත් වෙන්න තියෙනවා. ඒ වාර්තාව අපි ගැඳව ගත්තා. සමහර පඩි නම් හිතා ගන්නත් බැ මොකට මේ පඩි ඉතර ගිහනවද කියලා. ඒගොල්ලන්ගේ මොකද්ද වෙන සේවේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට කියන ප්‍රශ්නයක් තියෙනවා. මම ඒකත් මාසෙකට විතරක් ඒ කවුද අයින් කරන්න ඕන කවුද අයින් කරන්න නැති වෙන කටි හොයනවා. මොකද ගම්වල කෝච්ලා හැටියට පත් කළේ නම් සමහර හොඳ මිනිස්සු ඉන්නවා සමහර නිකන් තමන්ගේ හිතවත්තු ඉන්නවා. ඒ කොන්ට්‍රැක්ට්ස් ආයෙත් ඉවැලියුවේට් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේගොල්ලන් මේ කරප්ෂන් දාලා මේ සියලු දේ දාලා ලංකාව පිළිබඳව තාමත්ම පහත් තත්ත්වයකට අපි වටලා තියෙන්නේ. අපේ නිලධාරීන් විසින් සියලු දේට කාට කාටත් වග කියන්න වේ. ඒ සම්බන්ධයෙන් අපි ඒ කරන්න ඕන කටයුතු නිසි ආකාර කරන්නට බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා පාලක මණ්ඩලයක් තියෙන වෙලාවේ තමයි මේ පත්වීම් රාශියක් බොරු පත්වීම් ගහලා තියෙනවා. අයිටින් දිවා ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. පසුර දෙකේ සිට අපගේ පැන් පැපත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්.
www.itnnews.lk.